විසියක් වෙනිදා අප්‍රියල් 2009 සිදු ප්‍රහාරයේදී විනාශ වූ කොච්චි කඩේ කටුවා පිටිය ඒ වගේම මඩකලපුව දේවස්ථාන සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එදා මම ජනාධිපතිවරයා විදිහට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුදල් දෙමින් ත්‍රිවිධ හමුදාව යොදවලා ඒ දේවස්ථාන ප්‍රධාන වශයෙන් සම්පූර්ණයෙන්ම තිබුණු තත්ත්වයටත් වඩා හොඳ තත්ත්වයට අපි සකස් කළා. ඒ නිසා කිතුණු ජනතාව සම්බන්ධයෙන් මම මගේ දේශපාලන ප්‍රතිපත්තිය තුලත් බෞද්ධෙක් වශයෙන්ුත් මම සෑම විටම ඒ සියලු අනිකුත් අන්‍ය ආගමික ජනතාව වෙනුවෙන් මගේ දේශපාලන දර්ශනය තුල මම ප්‍රධාන වශයෙන්ම මට බලයක් තිබුණු සෑම අවස්ථාවකමත් පෞද්ගලිකවත් ඊටාම සාධාරණ ලෙස ඔවුන්ට ඉටු විය යුතු ඉහළම සේවය ඉටු කරමින් මම කටයුතු කළේ කියන එක මේදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. අද මම මේ කරන කතාවගරු කතානායකතුමනි සමහර අය මට කිව්වා මේ විවාදයට සහභාගී වෙන්න එපා කියලා. නමුත් සමහර අය මට කිව්වා මේ විවාදයේදී කතා කරන්නම ඕනේ කියලා. ඒ දෙපාර්ශ්වයේ අදහස් කෙසේ වෙතත් මමගේ හෘද සාක්ෂියට එකඟව විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයත් ඒ සම්බන්ධයෙන් මම අනුගමනය කරපු වැඩපිළිවෙලත් පාස්කු ප්‍රහාරයට පෙර ත්‍රස්තවාදීන් මර්ධනයට අන්තවාදීන් මර්ධනයට මම ආරක්ෂක ඇමතිවරයා වශයෙන් රටේ ජනාධිපතිවරයා වශයෙන් කරන ලද විශාල වැඩ කොටසක් තිබුණා. වැඩ කොටසක් ඉෂ්ට කළා. නමුත් මම කල්පනා කළා ප්‍රධාන වශයෙන් මේ පිළිබඳව මම දන්නවා මා පිළිබඳව ජනගත වෙලා තිබෙන මතය කුමක්ද කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳව. ඒකට හේතුව තමයි ගරු කතානායකතුමනි එදා විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සිදුවෙච්ච දවසට පසුවදා මගේම ආණ්ඩුවේ මමම පත් කරපු කැබිනට් ඇමතිවරයා දුවගෙන ගිහිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා මේක ජනාධිපතිවරයා මීට කලින් දැනගෙන තියෙනවා ජනාධිපතිවරයා මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ කියලා මගේම ඇමතිවරයෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා. ඒ වගේම එදා මගේ ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක් මේ පිළිබඳව දැඩි ලෙස ජනතාව අතරට ප්‍රචාරය ඇරියා. මේ කාරණාව මම කලින් දැනගෙන තිබෙනවා. ඒ දැනගෙන තියෙද්දි මග ඇරලා තියෙනවා. මගේ වගකීම සහ යුතුයකම ඉෂ්ට වෙලා නැ කියන මතය ගොඩ නැගුවා. ඒ නිසා මගේම ආණ්ඩුවේ මගේම ඇමතිවරු කීප දෙනෙක් ඒ කරන ලද ප්‍රචාරය තමයි ජනගත වුණේ. විශේෂයෙන්ම ජනතාව තුල වැරදි මතයක් තිබෙනවා මම සම්බන්ධයෙන් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැනගෙන මම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා. කතානායකතුමනි මගේ දේශපාලන ජීවිතයේ දැන් අවුරුදු 53ක් වෙනවා. අවුරුදු 53ක මගේ දේශපාලන ජීවිතයේ මම බොහෝ අත්දැකීම් ලබලා තියෙනවා. නිନ୍ଦා, අපහාස, ගල්මුල්, විවේචන ඒ සියල්ල මම හොඳින් අත්විඳලා තියෙනවා. ඒ වගේම මම මගේ ජීවිතයේ ඉතාමත්ම බරපතල මරණීය අවස්ථාවන් කීපයකට මම මුහුණ දීලා තිබෙනවා. 1971 සිද්ධිය 88-89 කාලේ එල්ටීටීය මට පස් වතාවක් ප්‍රහාර එල්ල කළා. ඒ සියල්ලෙන් මම බේරුණා. මට ප්‍රහාර එල්ල කරන්න ආපු එල්ටීටී සියලු දෙනා විනාශ වුණා. සමහර අය සයනයිඩ් කෑව, සමහර අය අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තාගෙන් එක්කෙනෙක් නඩු අහලා තමයි ජීවිතාන්තය දක්වා සිරගත වෙච්ච කෙනෙකුට මාව මරන්න ආපු. මම ජනාධිපතිවරයා විදියට පත් වුණාට පස්සේ ජනාධිපති සමාව දීලා මං ඔව්ව නිදහස් කළා. ඔහුගේ පවුලේ දුක සැප හොයන්නත් අවශ්‍ය වුණට හොඳින් ජීවත් වෙන්නත් කටයුතු කළා.
මම ඒ විදිහේ කටයුතු කරලා තිබෙනවා. නමුත් අපි දන්නවා මේ සමාජය තුල ඇති වෙන තත්ත්වයන් වලදී මූලික වශයෙන්ම බොරුව කියන එක එක දිගට කියන්න උනහම අපි ප්‍රධාන වශයෙන් වාමාංශික දේශපාලනයේ ගොබෙල්ස් කියන අහලා තියෙනවා. ගොබෙල්ස් න්‍යාය තමයි සභානායක වුණේ බොරුව එක දිගට කියන්න කියලා ගොබෙල්ස් කියනවා. එතකොට ඒක ඇත්ත වෙනවයි කියලා. ඒක ඇත්ත වෙනවයි කියලා. මේක සාමාන්‍යයෙන් අපි සමාජවාදී කොමියුනිස්ට් දේශපාලනය කරන කාලේ ගොබෙල්ස් ගේ න්‍යාය අපි අහලා තියෙනවා. ඒ මොකද ඕනම බොරුවක් සියවතාවකට වැඩිය කියන්න එතකොට ඒක ඇත්ත කියලා පිළිගන්නවයි කියලා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තිබෙන තත්ත්වයන් පිළිබඳව මා සම්බන්ධයෙන් තිබෙන ජනමතයත් මම කියන්නේ ඒක ගොබෙල්ස් න්‍යායට අනුව වෙච්ච දෙයක් කියලායි මම කියන්නේ. ඒ මොකද ඉතාම වැරදි විදිහට සමහර විට අනෝබෝධයෙන් සමහර විට ඇතැන් තිබුණු දේශපාලන වෛර පිරිමැහීම් මේ තත්ත්වයන් තුල මම් පිළිබඳව බරපතල ලෙස වැරදි දිගින් දිගටම කතා කළා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව කියන්නට ඕන අපි වගේ සාමාන්‍ය පුද්ගලයින්ට නෙවෙයි මේ නිന്ദා අපහාස චරිත ඝාතන සමාජයේ ගල් මුල් බරපතල චෝදනා එල්ල වෙන්නේ බෞද්ධෙක් විදියට බෞද්ධයින් විදියට අපි දන්නවා බුදුන් වහන්සේ උන්වහන්සේගේ ධර්ම දේශනා කරන අවස්ථාවන්වලදී එක්තරා කලකදී ප්‍රදේශයේ ඉන්න ජනතාවගෙන් ආපු නිന്ദා අපහාස නිසා බුදුන් වහන්සේ වනගත වුණා. පාරිලෙය වනයේට වැඩියා බුදුන් වහන්සේ මේ කරදර කරන කෑ ගහන නිന്ദා අපහාස කරන මිනිස්සු ඕන දෙයක් කරගත්තාවේ මම ටික කාලයක් වනගත වෙලා ඉන්නවයි කියලා බුදුන් වහන්සේ වනගත වුණා පාරිලෙය වනයේට වැඩියා. ඒ වගේම අපි දන්නවා කිතුණු දහම පිළිබඳව කතා කරන විට යේසුස් වහන්සේ කුරුසයේ තියලා ඇන ගැව්වා. යේසුස් වහන්සේ කුරුසයේ තියලා ඇන ගහපු එක මුළු ලෝකයේ සෑම කෙනෙක්ම එදත් අදත් දන්නවා. යේසුස් වහන්සේට කරපු විශාල උන්වහන්සේගේ ජීවිත හානිය දුන්න වදහිංසා ඒ සියල්ල අපි දන්නවා. ඒක නිසා බුදුන් වහන්සේට කරපු නිന്ദා අපහාස යේසුස් වහන්සේව ඝාතනය කිරීම එවැනි සිද්ධීන් ගත් විට සමාජයේ ජීවත් වෙන අපි වගේ සාමාන්‍ය පුද්ගලයින්ට මේ කරුණු කාරණා අපි විශේෂයෙන්ම සැලවිය යුතු නැත්නම් බිහිවිය යුතු එහෙම නැත්නම් සසලවිය යුතු කරුණු නොවේ කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මුළු ලෝකේම සමහර වෙලාවට වැරදි දේවල් කලා යනවා ජනමාධ්‍ය තුල. අද ජනමාධ්‍ය ගත්තාම අපි දන්නවා ජනමාධ්‍ය පිළිබඳව බොහෝ වෙයි පොත්පත් ලියලා තියෙනවා. අපේ බන්දුළු ගුණවද්ද නැමිතුමා චිත්‍රපටියක් ගැව්වද ද නිව්ස් පේපර් එකේ හොඳට තියෙනවා ජනමාධ්‍ය කොහොමද අසාධාරණ විදිහට වැඩ කරන්නේ කියලා. මම පාස්කු කොමිෂන් එකට දවස් 9ක් ගියා. ඒ ගිය දවස් 9ේදී ඇතැම් ජනමාධ්‍ය කටයුතු කරපු ආකාරය හරිම කනගාටුදායකයි. මම දුන්නු සාක්ෂි වලට වඩා වෙනස් විදියට බොහෝ විට වචන හසුරුවමින් ජනතාවට ඉතාම වැරදි මතයක් දුන්නා. බුදුන් වහන්සේ විශේෂයෙන්ම අපි දන්නවා වැඩ සිටින කාලය තුල පටාචාරා වගේ චරිත පිළිබඳව අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි අපි අහලා තිබෙනවා ප්‍රධාන වශයෙන්ම නගර සෝබණී වගේ චරිතා අහලා තිබෙනවා. බුදුන් වහන්සේ ගණිකාවක් සමග සම්බන්ධ වෙලා සිටියයි. ඊට පස්සේ බුදුන් වහන්සේ ගණිකාව නගරසෝබණීව මරලා උන්වහන්සේ වැඩ ඉන්න පන්සලේම වත්තේ වැළලුවයි කියලා බුදුන් වහන්සේට විරුද්ධකම් කරපුවාය කියලා බුදුන් වහන්සේට දන්නොදිත් හිටියා කාලයක්. ඉතින් ඒ වගේ බුදුන් වහන්සේගේ චරිතය පිළිබඳව කියන්නට පුළුවන් උන්වහන්සේට මොනතරම් නිඳ අපහාස ලැබුණාද කියන කාරණා. ඉතින් ඒක නිසා මම ප්‍රධාන වශයෙන්ම කල්පනා කළා මේ විවාදයට සහභාගි වෙලා එක් පැත්තකින් පාස්කු කොමිෂන් සභාව මා පත් කරපු අරමුණ අනිත් පැත්තෙන් මම ආරක්ෂක ඇමතිවරයා විදිහට
සිටි කාල සීමාව තුල කටයුතු කරපු ආකාරය මේ කියන කරුණු පිළිබඳව කරුණු පැහැදිලි කිරීම වැදගත් දෙයක් කියන එක අපි අද වෙන විට මේ පාස්කු කොමිෂන් සභාව වාර්තාව සම්බන්ධයෙන් දින 3ක් විවාද කරනවා මේ සභාව කල්තබන යෝජනාව හැබැයි අපි දින 3ක් දැන් කතා කළත් මේ ගරු සභාවම මම හිතන්නේ නැහැ මේ ගරු සභාවේ කිසිම කෙනෙක් මේ මුළු වාර්තාව කියවපු කෙනෙක් ඉන්නවයි කියලා මේ මුළු වාර්තාව කියවපු කෙනෙක් දැන් අපිට සභාගත කළා අපි ඒවා ඒ සභාගත කරපු වාර්තාවේ කොටස් අපි කියුවා එතකොට අපි කාටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ මුළු වාර්තාවම කියවන්න ඒක නිසා මුළු වාර්තාවම කියවන්නේ නැතුව විශේෂයෙන්ම මේ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව කිසියම්ම කෙනෙකුට තමාගේ දැනුම බුද්ධිය අවබෝධය සහ පරිණතභාවයේ තුල යම් නිගමන වලට ඒමට පුළුවන්කමක් නැහැ කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒක නිසා අපි මේ වාර්තාවේ කොටසක් විතරක් බලලා තමයි දැන් මේ තුන්වෙනි දවසටත් අපි වාද විවාද කරන්නේ. ඒක නිසා ප්‍රධාන වශයෙන් මේ වාර්තාව පිළිබඳව කතා කරන විට බොහෝ වෙලාවට වැඩි පිරිසක් මේක කියවලා නැහැ වැඩි පිරිසක් දැකලා නැහැ. ඉතින් මේ ආස්කු සිද්ධිය පිළිබඳව කතා කරන විට ඒ සම්බන්ධයෙන් පසුබිම ප්‍රධාන වශයෙන්ම මේ වාර්තාවේ අපිට ලැබුණු කොටසේ තිබෙනවා වගවීම පිළිබඳව accountability මේ වගවීම පිළිබඳව කතා කරන විට ගරු කථානායකතුමනි අපි ප්‍රධාන වශයෙන්ම මේ රටේ අවුරුදු 27ක් 28ක් යුද්ධයක් සමග බෝම්බත් සමග ජීවත් වෙච්ච පිරිසක් කියන එක අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ යුද්ධයක් සමග ජීවත් වෙච්ච පිරිසක් විදියට ඒ කාල සීමාව ගත්තාම අපි බෝම්බ සමග ජීවත් වෙච්ච මිනිස්සු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සිට යුද්ධය අවසන් කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා දක්වා කාල සීමාව මේ රටේ සතර දිග් භාගයේ බෝම්බ පිපිරුණු රට විනාශ වුණු කාල පරිච්ඡේද විදිහට අපි කවුරුත් දන්නවා. එතකොට මෙහිදී ශ්‍රී මා බෝධින් වහන්සේ අසල සිටි උපාසක උපාසිකාවන්ට එල්ල කරන ප්‍රහාරයේදී මොනතරම් ප්‍රමාණයක් ජීවිත විනාශ වුණාද? ඒ වගේම දළදා මාලිගාවට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයේදී ඒ වෙච්ච ඛේදජනක තත්වය. ඒ වගේම තමයි මහ බැංකුව පුපුරවා හැරීම ඒ තුල එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ බරපතල මේච්ච ක්‍රියාකාරකම් ජීව කොච්චර විනාශ වුණාද? Breaking.lk